ഞാൻ സമൂഹമാറിയാണ് കുറച്ച് ധാന്യങ്ങളൊക്കെ ആളാണ് പ്രശ്നം. അമ്മയും ഉപകരണം നേരിടുമെന്നെ അനിവാര്യമായ സമൂഹമാറിയാണ് കുറച്ചധികം ചെറിയ അവിടെ നഗതി അങ്ങനെ ഹെക്കിയാവാം ചെയ്യണം. ഏ ഹേതുവിന്റെ പ്രധാനമായും വികത്മത പതനം വേള ഹേതുകമായി വികത്തമായി അവർ സമൂഹം സമൃദ്ധിയെ കീഴ കൊടുത്ത് മേഘാല പഠിക്കിയ രീതി ആവശ്യമാണ്. സമൃദ്ധിയെ നേടാൻ ജതീന അസത്തു മുഖേന സഹനദായിക ഇലങ്ങനേതമായി സമൂഹകാര വരതി സഹേണ്ട ലോക പ്രമാണയാണ് ഒയ ചന്ദരി വേന കൊടുത്തും പടം കണ്ണ അത് പാടമ ഇതോടെ ഉഗണ്ണനത്തിന് പ്രധാന വ്യാപാര സംവിധാന അന്തിമ പാട്ടൊക്കെ അന്തിമ കളിങ്ങക സമൂഹാകാരയാണു ഇതാണ് സമൂഹാകാരവന്റെ വ്യതിരുദ്ധ ഇതാണ് സമൂഹാകാരവന്റെ സാറു സമൂഹാകാരങ്ങൾ അക്ഷരം ജാത്യന്തര പ്രതിപത്യ സമൂഹാകാര വ്യാപാരയെ ജാത്യന്തര പ്രതിപത്യ സമൂഹാകാര ജാത്യന്തര പ്രതിപത്തി ഇതൊക്കെ കഥാപത്തിന സമൂഹകാരകള് ശ്രീലങ്ക പ്രതിപത്തിയ ഇരുപത് സമൂഹകാര വ്യാപതിക്ക് സമൂഹാകാരങ്ങളുടെ അയാൾ ആയതന എന്താ സമൂഹാകാരയുടെ പരപ്പാണ് ആയതന സമൂഹകാര എന്താണ് പരപ്പാണ് ആയതന എന്നെ വേണ്ടിയിട്ട് ഇങ്ങനെ കത്തേ സമൂഹാകാരത്തിന്റെ കൊടുത്ത് ഉപതരണ്ട് ഇരുപത് പ്രശ്നത്തിൽ ഏതൊരു ഉത്തരവിയാകുള്ളൂ ഉപതരം അമ്മയും സമൂഹാകാരങ്ങളെ കൊടുത്ത് പഠന മുന്നേ അത്യാവശ്യം മമ പൗദ്ഗലികം ലഘുഘടന ആസാമം പ്രതി വ്യാപാര സംവിധാനമായി മടർ പൗദ്ഗലിക ലഘുഘട കമിനിയ നദി എങ്ങനത്തോ കമിക്കണം സ്വത നദി വ്യാപാര സംവിധാനമായി അനിർവ്യാപാര സംവിധാനങ്ങളുടെ സാപേക്ഷിട്ട് പാസു വ്യാപാര സംവിധാനം മുഖത്തെ മേഘ പ്രതിപത്തി ജഗാത്മതീനാപിനെ ഇരുപത് ജാതി അർത്ഥമേ
මේ එකරණය කරන යනවා නමුත් ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා හරි අපි අංකයකට ලියාගමු සමූහාකාරයක් යනු දෙන්න අනුමාත්‍රක සමූහාකාර ඒ කියන්නේ ලියාගන්න සමූහාකාරයක් යනු සිය ආර්ථික සිය ආර්ථික සමාජීය සිය ආර්ථික සමාජීය ආර්ථික සමාජීය සංස්කෘති 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 මය අවශ්‍යතා සංස්කෘති මය අවශ්‍යතා සිය සංස්කෘතිමය අවශ්‍යතා හා සංස්කෘතිමය අවශ්‍යතාවයන් සහ අපේක්ෂාවන් නිරුක්ත ගැනීමට අපේක්ෂාවන් නිරුක්ත ගැනීමට සංස්කෘතිමය අවශ්‍යතාවයන් සහ අපේක්ෂාවන් නිරුක්ත ගැනීමට ස්වේච්ඡාවෙන් එක්ව සංවිධානය වූ ස්වේච්ඡාවෙන් එක්ව සංවිධානය වූ පුද්ගලයන් සංවිධානය පුද්ගලයන් සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය වන සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය වන ප්‍රජාතන්ත්‍රවාදී පාලනය වන ව්‍යාපාර සංවිධානයකි ව්‍යාපාර සංවිධානයකි ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන ව්‍යාපාර සංවිධානයකි හරි හරි දැන් ඔයාලා තේරෙනවා නිර්වචන ලියාගත්ත නේද? සෙනෙත් ලියාගත්ත නේ? ඔව් සර්. බඩු හරි ඊවද ඊවද වා අපේ බලවෙන තමයි ඉන්නේ ඔන්ලයින් එකේ. හරි කවුරුත් මෙච්චර කරලා ඔන්ලයින් එකේ අපලලා නැතුව ඇති. හරිද? හරි. ඒකදී මන් දි කැන්සල් කරන්න වෙච්ච නිසා තමයි ඔන්ලයින් එකේ දැම්මේ. හරි. මෙහා ගන්න. හරි. මෙහා ගන්න.
එතකොට අපි කතා කරා අපේ පළවෙනි එක සමූහවාර නිර්වචනය කියන එක දැන් හරි. දැන් අපිට තියෙන්නේ වැදගත් අගනාකාංශා කාරකයන්. මොකද ලැබුණේ වැදගත් අගනාකාංශා කාරකයන්ට මාන ප්‍රශ්නය කියලා වැදගත් අගනාකාංශා සහ සාධාරණ. කියන්නේ නේද ඒක තමයි යන්නේ සස දෙකම තැනදී දෙකම හොඳයිනේ. හරි. එහෙම එකක් තියෙනවා. හරිද? මෙන්න මේ වැදගත් අගනාකාංශා කියන්නේ දරුවෝ වැදගත් අගනාකාංශා කියන්නේ වෙනත් ව්‍යාපාරයකට සාපේක්ෂ සාපේක්ෂ සමූපාකාරවල තියෙන සමූපාකාරවල තියෙන සමූපාකාරවල තියෙන පදනම් පදනම් මේකේ පදනම් කියන්නේ වෙනත් ව්‍යාපාර හැදෙන්න බලාපොරොත්තු වෙන දේවල් වලට සාපේක්ෂව මේ සමූපාකාර කියන ව්‍යාපාරයේ තියෙන වැදගත්කම් එහෙම නැත්නම් ලක්ෂණ වටිනාකම්. ඒ කියන්නේ හිතන්නකෝ මෙහෙම දෙයක් වෙනත් ව්‍යාපාර වල නැහැ. මොනවාද? වෙනත් ව්‍යාපාර වල නැහැ. සොයන පොදකී. වෙනත් ව්‍යාපාර වල නැහැ. සිතන උපකාර. එකෙනා මොල් ව්‍යාපාරික දෙයක් තියෙනවා නම් මොකක් හරි ගැටලුවා එයාගේ පෞද්ගලික ගැටලුවා අවුරුත් දෙන්නේ නැහැ. අවුල් ව්‍යාපාරයේ පෞද්ගලික ගැටලුවක් විසඳන්න ව්‍යාපාරික වශයෙන් ඉතින් මමයි සෙනෙතුයි මදුවයි එකතු වෙලා අවුල් ව්‍යාපාරයක් කරනවා. අවුරුත් මදුවට සල්ලි ප්‍රශ්නයක් ඇති වෙනවා. ව්‍යාපාරිකය ව්‍යාපාරය වශයෙන් නැත්නම් ව්‍යාපාරයේ ප්‍රතික් එකතුලා අපි තුන්දෙනා ව්‍යාපාරය කරන්නේ අපේ තියෙන ව්‍යාපාරය තියෙන සංකෘතික මතුවට දෙන්නේ නැහැ. නමුදරුව මේ හවුල් ව්‍යාපාරය වල සාපේක්ෂව කියන්නේ නිහත් ව්‍යාපාර සංවිධානයකට සාපේක්ෂව සමූපාකාර වල එහෙම නැහැ. සමූපාකාර වල කරන්නේ ඔයාට මට සහ මතුවට ප්‍රශ්නයක් තියෙනවා නම් ව්‍යාපාරය වශයෙන්ම නැත්නම් ව්‍යාපාරයේ පැත්තේ ඉඳලා මේ ඉන්න අපේ ඉන්න සමාජිකයන්ට උදව් කරන ව්‍යාපාර පැත්තේ ඉඳලා. ඒ කියන්නේ ව්‍යාපාර වශයෙන් අපේ හවුල් ව්‍යාපාර වල සම්පේක්ෂව අනිත් මේ කතා කරන සමූපාකාර මෙන්න මේ අනිත් මිනිස්සුන්ට නැත්නම් ඒ කියන සමාජිකයන්ට මොකක් හරි ගැටලුවක් ඇති වුණොත් ඍජුවම ලියලා දෙනවා ව්‍යාපාරයේ පැත්තේ. ඒක තමයි ඔය කතා කරන්නේ සෝහන් උපකාර කියන්නේ. අද ඊළඟට සමානාධිකාරය. අවුලියාවකින් සම්පේක්ෂව සමාගමකට සාපේක්ෂව මේකේ ඉන්න සමාජිකයන් වාඩි සල්ලි දීපද වා වැඩිපුර පොරස් දත්තද වාඩි වැඩිපුර ආයෝජනය කරාද කියලා ගන්න. ඔයත් එකයි මමත් එකයි. අර වාණ වේ කවුරු මොන දේම ජානිපති ආවත් සමූපාකාර සලකන්නේ එක විදියට. ඒක හේතු ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් වා ඔච්චර පොඩක් දර්ශන වැඩක් නැහැ. වාඩ හම්බෙන්නේ එක ඡන්දය. අවුලියා වාර වල එහෙම නැතුව සමාගම් වල එහෙම නැතුව කුලක් ව්‍යාපාර වල එයාට තියෙන බලය මත එයාට තියෙන බලය වාඩ තියෙන අයිති ඔයා යොදන ප්‍රාග්ධනය ඔයා කරන දේවල් මත වෙනස් වෙනවා. අමුතරෝ මේ අවුල් ව්‍යාපාර එහෙම වෙන්නේ නැහැ. අවුල් ව්‍යාපාර වල වෙන්නේ හැමෝටම හොඳ දේවල් එක සමාන විදිහට සරලයි. එතකොට තමයිට පැනලෙන නිසා මෙන්න මේ වැදගත් අගනාකම් කියන දරුවෝ වෙන ව්‍යාපාරයකට සාපේක්ෂව සමාක්ෂර සමූපාකාරයේ තියෙන විශේෂ වූ ලක්ෂණ. තේරුණාද? අර ලියන්න අනුමාතෘකා ලියන්න සමූපාකාරයක වටිනාකමක් අගනාකම් සමූපාකාරයක වටිනාකම්
අපි මේකට කියනවා ගරු වැලියුස් කියලා. අපි මේකට කියනවා වැලියුස් කියලා. ලියන්න වෙනත් ව්‍යාපාර සංවිධානයකට සාපේක්ෂව වෙනත් ව්‍යාපාර සංවිධානයකට සාපේක්ෂව සමූහාකාර ව්‍යාපාරයේ සමෝපාකාර ව්‍යාපාරයේ වැදගත්කම් කියවත් වැදගත්කම් කියවත් වැදගත්කම් කියවත් ව්‍යාපාරයේ පදන ව්‍යාපාරයේ පදන ව්‍යාපාරයේ පදන හරි දෙවොල් එක අපේ යක ස්වයං උපකාර ස්වයං උපකාර ස්වයං උපකාර ස්වයං උපකාර දරුවෝ පිළිවෙල ස්වයං උපකාර කියන්නේ දැන් ළමයි ඉඳලා මේ වැඩ සර් ස්වයං උපකාරයෙන් කරනවා මේ වැඩ දැන් එක අවුජාපාරේ ඉන්නවා අපි සෙට් එක එකතුල කරනවා එක මිනිස්සේ ගෑම් එකක් ගෙනාවා ඉඳලා අපි සියාගෙන කරනවා එක අවුජාපාරේ ගෑම් එකක් ගෙනාවා ඉඳලා අපි සියාගෙන කරන ක්‍රම කරනවා ඔක නිසා ඒක කියන්නේ දැන් මම කියන්නේ කරන්නේ අද කියන්නේ දැන් මම දැන් ඔයගොල්ලෝ කියන්නේ අරේ එහෙමද කියන්නේ අව්‍යාපාරයේ මොකක්ද ගැටලුවක් වත් එහෙම අපි ඔක්කොම එකතුලේ ගැටලුව පුහුණු දෙනවා නේ කියන්නේ. ඔව් ඒක හරි. ඒ දරුවෝ අපි ඔක්කොම එහෙම එකතුලා මොන දෙන්නේ ව්‍යාපාරික වශයෙන් ගැටලුව පුහුණුවත් විතරයි. ඉතින් අව්‍යාපාරික ඉන්න මිනිස් දෙක ගැටලුවක් බලගියක් වෙනවා. අපි අව්‍යාපාරික දෙන සල්ලි ටික ගිහිල්ලා අර මලකට යන්න මිනිස්සුන්ට දෙන්නේ නැහැ. අමුතරෝ සමූහාකාර කියන කොටසට ආවට පස්සේ සමූහාකාරින සමාජිකයේ මලගයක් නොවුල් කියන බණකියක් දානකියක් කොටක් නොවුල් කියක් කියක් හරි ගමන්නේ නැහැ. අනමුල් කියක් හරි ගමන්නේ නැහැ. ඒ මොහොත හරි ගැටලුවක් තවදරෝ ව්‍යාපාරය වශයෙන් තත් ව්‍යාපාරිකය වශයෙන් නැත්තම් ඒ විය සමූහාකාර ආයතනය වශයෙන් ගිහිල්ලා ඒ ඉන්න සමාජිකයන්ට දවුව. පදගනියාවන සමූහාකාරය කියන දරුවෝ මිනිසු ඉදනවා නෑ මේක මේ ලාභ ලබන්න නැති මිනිසුන්ට උදව් කරන්න කියන එක මුලින් මේක රජයේ තියෙන එක මේක ඉන්න සමාජයට සෙරස සතන්න කියන හදන්න හොඳ කරන්න නෑ හිම එකක් හරි මේක පෞද්ගලිකාංශික ව්‍යාපාරයක් සමස්ත සමාජයටම යහපත කරගෙන ඉන්න නෙමෙයි මේක හදලා තියෙන්නේ මේක හදලා තියෙන දරුවෝ ඉන්න සමාජිකයන්ට මොදක් වෙන්නේ උදව් කරන්න දරුවෝ ඔයා සමාජිකයෙක් නම් විතරයි
එතකොට මේ ස්වයං උපකාර කියන කොටසට ආවට පස්සේ අපිට පේනවා ස්වයං උපකාර. එවනතරත් අපි කියනවා සෙල්ෆ් හෙල්ප් කියලා. එසී සෙල්ෆ් හෙල්ප් කියලා. හෙල්ප් එජීඑල්පී. හද සෙල්ෆ් හෙල්ප් කියන්නේ සමාජිකයන්ට මොනවාහරි ගැටලුවක් ඇතුනොත් ව්‍යාපාරයේ වශයෙන් ඉන්න සමාජිකයන්ට උදව් කරගෙන ඉන්න තරමකට ඉස්සරහින් සිටින සමාජිකයන්ට උපකාරී සිටින සමාජිකයන්ට සමූපකාරී සිටින සමාජිකයන්ට යම් හෝ ගැටලුවක් ඇති වුවොත් කිසියම් හෝ ගැටලුවක් ඇති වුවොත් කිසියම් හෝ ගැටලුවක් ඇති වුවොත් සමූපකාර වශයෙන් සමූපකාර ව්‍යාපාරයේ වශයෙන් සමූපකාර ව්‍යාපාරයේ වශයෙන් එම සමාජිකයන්ට එම සමාජිකයන්ට උපකාර කර ගැනීම උපකාර කර ගැනීම හරි එයන් ඊළඟට දෙලි නාඩ ස්වයං වගකීම සහ වගකීම සාමාජිකයන් එකිනෙකා සාමාජිකයන් එකිනෙකා සාමාජිකයන් එකිනෙකා සෑම සෑම වශයෙන්ම සෑම අතකින්ම සෑම වශයෙන්ම නැත්නම් සෑම අතකින්ම ව්‍යාපාරය පිළිබඳව ව්‍යාපාරය පිළිබඳව වග කියයි ව්‍යාපාරය පිළිබඳව වග කියයි නැත්නම් වග කියන්නේ නැහැ ව්‍යාපාරය පිළිබඳව වග කියයි
අපි යන්න යාම දරෝ දැන් සලාම් ඔබ දී කිව්වොත් දැන් මොනවද මොනවද කියන දැන් අවුලියාපාරේ තියෙන මේ දෙයක් අවුලියාපාරේ දරෝ එක්කෝ තියෙනවා සාහුලියාපාරය සීමා සහිත අවුලුදරෝ ඉන්නවා සීමා රහිත අවුලුදරෝ ඉන්නවා හැබැයි සීමිත අවුලුදරෝ ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදී බව ප්‍රජාතන්ත්‍රවාදී බව ඩෙමොක්‍රටික් කියලා අපි කියනවා ඩෙමොක්‍රටික් 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 දෙයක් නා එහෙම නැත්නම් තමයි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී බව ලියන්න හරි දෙයන මෙහෙම දෙයන මෙහෙම කරලා තමා ප්‍රජාතන්ත්‍රවාදී බව දෙයන්න එහෙම සෑම සමාජිකයෙකුටම අදහස් දැක්වීම සෑම සමාජිකයෙකුටම අදහස් දැක්වීම සෑම සමාජිකයන අදහස් දැක්වීම සමෝපකාරයේ ක්‍රියාවලිය සඳහා මොපකර ක්‍රියාවලිය සඳහා දායකත්වය සැපීමට හැකියාවක් ඇත හැකියාවක් ඇත
සමානාත්මක බව සමානාත්මක බව සමානාත්මක බව දැන් සමානාත්මක බව දරුවෝ වෙන කිසිදු ව්‍යාපාරයක නැති මේ ව්‍යාපාරය තුළ විතරක් ක්‍රියාත්මක වෙන විශේෂම ලක්ෂණය තමයි මේ සමානාත්මක බව. ඒ කියන්නේ වෙනත් ව්‍යාපාරයක තියෙන ප්‍රධානම දේ තමයි ඒගොල්ලෝ ආයෝජනය කරන මුදලට එහෙම නැත්නම් තව ආයෝජනය කරන ප්‍රාග්ධනයට ඒගොල්ලන්ට බලය, ඡන්දය වගේ දේවල් හම්බුණා. නමුත් දරුවෝ උදාර මේතන මේ සමූපාවාර ව්‍යාපාරය කියන කොටසට කිසිදු විදියකට එහෙම බලපෑමක් ඇති වෙන්නේ නැහැ. හරිද? හේතු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම හේතු වෙන ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ සමානාත්මක භාවය කියන එක. ආයෝජනය කරේ කියන එක කිසි විදිහක මෙතනදී බලපාන්නේ නැහැ. හරි. ලියන්න. ලියන්න. සෑම සාමාජිකයෙකුටම එක සමානව එක සමානව සැලකීම තමයි ඡන්දය ලබා දීම වැඩි සත්‍ය ලබා දීමේදී දැන් ඡන්දය ලබා දීම වැනි දෑ පොදුවේ සැමට සමාන වන පරිදි ලබා දීම සිදු කරයි ලබා දීම සිදු කරයි
දැන් ඊට පස්සේ සාර ධර්ම කියන එක මොකද කියන එක. මොකද මේ සාර ධර්ම කියන්නේ? සාර ධර්ම. දැන් මේ ලස්සන අවුරුද්ද වෙනවා කට්ටියකින් මොකද වෙන්නේ? නෑ දෙය ගෙවල් වල යනවා. වැඩි දියන්න පුළුවන් දේ. ඊට පස්සේ හෝමාරු කරගන්නවා. හරිද? ඊට පස්සේ නැකතට අපි ගඩදරු කරනවා, ආහාර අනුභවය කරනවා, වැඩ විස දෙව ගන්නවා, රකි රක්ෂා සතක පිළිගත් වෙනවා. ඔය ඔය එක්සිස් දේවල් කරනවා. දැන් ඔය කරන දේවල් ඔය හරි නිවිදක්ද? අනිවාර්ය කරන්න ඕන එකක්ද? නැහැ. අනිවාර්ය කරන්න ඕන එකක් නෙවෙයි. හරිද? දැන් ඔය මං කියන්නේ සිංහල හින්දුනේ. දැන් ඔන්න මේ කැතලික් ආගමේ තියෙනවා. හරිද? කැතලික් ආගමේ තියෙන මොනවද? 25 24 වෙනිදා රැයට පල්ලියට යන්න ඕන කියලා. නේද උනේ? සර දෙයක් එකක් තියෙනවානේ. මොකද සර්? 24 වෙනිදා රැයට පල්ලිය යන්න ඕන කියලා එකක් තියෙනවද? නත්තා දවසේ අවෝ උදේකටත් යන්න පුළුවන් අවුලන්නේ එවන පල්ලි යනවානේ අවෝ රැයට තමයි කවුරුන් නීතියක්ද ඒක නෑ නෑ නීතියක් නෑ හැබැයි පල්ලි යනවානේ ඔව් නොයා හිටියක් ගහනවද මොකද්ද නොයා හිටියක් තවරනේ දඩයක් නදී ඔයාලට දඩුවමක් දෙන්නේ නෑ නෑ ඒ වගේම කතන්දරය තමයි කරන්නේ සාරධර්ම වල තියෙන්නේ. ඒ කියන්නේ අතීතයේ ඉතිරි ක්‍රියාත්මක වෙන පරිදි. ඒ කියන්නේ සමෝභාගාර පරිපූර්ණ කාලේ ඉඳලා සමෝභාගාර පටන් ගත්ත කාලේ ඉඳලා සමෝභාගාරය පටන් ගන්නකොට 1844. 1844 ඉඳලා කරගෙන ආපු හොඳ දේවල් තමයි මේ සාරධර්ම කියලා කියන්නේ. එතකොට අම්මේ ඉගෙනගත්ත මුලින්ම ඉගෙනගත්ත අගනා කියන එකදී කරන්නේ ඔයා ව්‍යාපාරය කරනවා ඔයගන් නෑ ප්‍රශ්නයක් නෑ කරනවා හැබැයි අනිත් ව්‍යාපාරවල සාපේක්ෂව සුවිශේෂී ලක්ෂණ කරන්න මේ සාර්ගම කියන දරුවෝ අපි ක්‍රියාත්මක වෙච්ච සමෝභාවකරණය ඉඳලා දැන් වෙනකම් තාමත් අපි අඛණ්ඩව පරිදිනේ පුරුදු තමයි මේ සාර්ගම කියලා කියන්නේ අපි ඒ දාර්ශනික අම්මලේ දාර්ශනික ඉඳලම මොකද කරේ? අවුරුද්දට තෙල් ගාව අවුරුද්දට නැකතර කටයුතු කරා අනම්මනක් ප්‍රේම කරා. දැන් මොසින් ආගේ කට්ටි මේ දාර්ශන මොනවද කරන්නේ? මේ දාර්ශන කරන්නේ මොනවද? රාමසන් කරනවා. රාමසන් මේ උපවාස පවත් කරනවා. දැන් එහෙම කරේ නෑ කියලා කවුරු හරි ඇවිල්ලා ගහන්නේ නෑ. අතීතයේ ඉඳලා තාමත් ඒ ගොල්ලේ විදිහට ඒ අකණ්ඩව ඒ චාරිත්‍ර කරගෙන යනවා. ඒ වගේම තමයි දරුවෝ සංස්කෘතමය වංගෙම සංස්කෘතමය දෙයක් කියනවා. මෙන්න මේ සමූහමතරවලේ දරුවෝ අතීතයේදී නැත්නම් පෙර ක්‍රියාත්මක වෙච්ච පුරුදු එහෙම නැත්නම් අපි ආදාරයේ මේකට වටිනාකම් කියලා. එහෙම දරුවෝ තමයි කියනවා විශ්වාස කියලා. අතීතයේදී ක්‍රියාත්මක වෙච්ච විශ්වාසය තාමත් අපි කරගෙන යනවා මොකක් කරාද සමූහපාකාරය හරහා. එතකොට සමූහපාකාරය කියනවාම මිනිස්සුන්ට ඔය ජන්ම නූල්ට එන දේවල් අනේක හරියට හරි හොඳ එකක් හැමෝටම සාධාරණත්වය කටයුතු කරන සමූහාකාරයක් කියන්නේ අවංග දැන අන්න ඔය කතන්දරේ තමයි එකේ කොයරකට මේව ලියලා නැහැ ඔයවත් මේව නීතිත් නැවේ නමුත් අර අපේ මනසෙන්ට ඔළුවට ගාපු ගමන් කියමුවා කියන මෙන්න මේ දැන් අපි මම පොඩි උදාහරණයක් කියන්නේ දේශපාලඥයෙක් කියන කිව්වහම මනසෙන්ට ඔළුවට එන්නේ මොකද්ද ඔලෝඩ එන්නම එක්ක පල් හොරේ එක්ක ගසා ගන්න මේ මිලිච්ච රැල්ල මේක ඔය ලියලා දිනනද නෑ ලියලා දිනලා නෑ මේක බාර නීතියක්ද නෑ ඒ ඒගොල්ලෝ කාලයක් තිස්සේ කරගෙන ආපු දෙයක් ඒක දැන් ඒගොල්ලෝ අච්චු වෙදියා හරිද දැන් අත්ත වශයෙන්ම පෞද්ගලිකව අපි කැමති නෑ ඔය හෝන්ඩුට නැගගෙන VIP ලයිට් ගහගෙන එන හරක්ට පාරේ ගලින් යන එක ඉගලට කැමතිද නෑ හරි ඉතින් පොලිස් කාර්යය දඩයක් ගහයි කියලා බයට අපි වාහනේ අයින් කරගන්නවා එහෙම නැතුනොත් අපි අවංක වාහනේ මේ අපේ මේ ජනතා නියෝජිතයන් අපිව රකින්න ආපු මිනිස්සුය කියලා අපි පාරේ ඉඳ දෙනාද නෑ එහෙම ඉඳ දෙන්නේ නෑ මම ඉඳ දෙන්නෙත් නෑ ඉඳ දෙන්න ඕනෙත් නෑ එහෙම නීතියක් නෑ
අර උඩ වුණා මොන වරම කුල යන්න කියන්නේ අපි අපේ වාද යන මොකද උඩ වඩා රාජකාරියේ උඩ වඩා සේවය අපි කරනවා පොඩිම උදාහරණයක් විදියට කිව්වොත් එහෙම මම පොඩි දෙයක් කියලා දෙන්නේ මම චුටි දෙයක් කියලා දෙන්නේ 2013 දී සමීක්ෂණයකින් එළිවෙච්ච දෙයක් ඒක කොහොමකත් එළියට දැම්මේ නැහැ ප්‍රධාන ඔන්න බලන්න ලංකාවේ ආර්ථිකයේ 225 දෙනාට වියදම් කරන වැඩි සාපේක්ෂව ඔවුන් ලබා දෙන ප්‍රතිලාභ මම මේ අර්ථ කඩන්දරයක් කියන්නේ සමීක්ෂණ කියනම සමීක්ෂණ වර්තා ඕන දෙන්න ඔය කවුරු හරි ආසාවක් තියෙනවා නම් කියවන්න හද 2023 කරපු සමීක්ෂණයක් 2023 කරපු ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි අපේ වියදම් කරපු පිළිවෙලට සාපේක්ෂව අපි ලබා ගන්න රිටර්න් එක ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා හරිද ඒ කියන්නේ ඔය වියදම් කරනවා ඊට සාපේක්ෂව අර අගයක් ලැබෙනවා නැත්නම් වටිනාකමක් ලැබෙනවා එහෙම අගයක් හරි වටිනාකමක් හරි ලැබෙනවද ලැබෙනවා නම් ඒකට ඇත්තම හරි දේ හරි තියෙන කාර්යක්‍රමෙන් දැන් එතකොට ඒ සමීක්ෂණය කරේ 225 වියදම් කරපු ගානයි 225 ආර්ථිකයට එකතු කරම ගානයි එක බැලුවා හරිද ලංකාවේ ඉන්න අලිතික ලංකාවේ ඉන්න අලිතික කියන්නේ ලංකාවේ අලින්ට අපි සාමාන්‍ය වියදම් කරන්නේ නැහැ කිසි විදිහකට අලින්ට බේත් කරන්න ඕනේ එහෙම දෙයකට වියදම් කරන්න හැදෙන්නේ වෙන දෙයකට වියදම් කරන්නේ නැහැ ලංකාවේ ඉන්න අලිතිකට සාපේක්ෂව අලි ඒ කියන්නේ දේශපාලනට සාපේක්ෂව ලංකාවේ ඉන්න අලියේ අලියේ 225 සාපේක්ෂව ලංකාවේ ඉන්න අලියේ ඩොලර් ගේන්න දායකත්වයක් ලබා දෙනවා ලංකාවේ ඉන්න අලියේ කර 225 සාපේක්ෂව ඩොලර් ගේන්න ලොකු දායකත්වයක් ලබා දෙනවා ඒගොල්ලන්ට විදි බෑ කරන පිළිවෑ ඒගොල්ලෝ ලබා දෙන ප්‍රතිශතය එකතු කරලා ගත්තාම ඒ percentage එක වැඩි ලංකාවේ ඉන්න 225 වඩා හරි එතකොට මෙන්න මෙතනදී වෙන්නේ මම සාධාරණ වේදිකාවක් කොහොමද කියන්නේ හේතු වෙන්නේ අපි කිසි දෙයක් ගැන කතා කියන අපි අපි මොනාරදයක් ඔළුවට එනකොට ඔළුවට එනකොට ඒත් එක්කම එන පිටිපස්සෙන් එන දේවල් ටික තමයි ඔය මේ කතා කරන සාධාරණ කිලි කියන්නේ සාධාරණ කිලි කියන්නේ එතකොට මේ සාධාරණ ගැන කතා කරද්දී සමූහකාරයේ කිව්වම ඔළුවට එන හැම දෙයක් තමයි අපි දැන් කියන අපි උත්තර වෙන දේවල් තමයි මේ සාධාරණ වල ක්‍රියාත්මක වෙන්නේ අන්න යන සාරධර්ම කියන එකට පොඩ්ඩක් යන්නේ ලියා ගන්න. සමෝභාර ව්‍යාපාරයේ සමෝභාර ව්‍යාපාරයේ සමෝභාර ව්‍යාපාරයේ අතීතයේ සිට ක්‍රියාත්මක වූ අතීතයේ සිට ක්‍රියාත්මක වූ විශ්වාස විශ්වාස අතීතයේ සිට ක්‍රියාත්මක වූ විශ්වාස මේවා ගේ හඳුන්වයි මේවා ගේ හඳුන්වයි අංගයක අංගයක බලමු අපි සාධාරණ විවාහ මනුෂ්‍යයෙක් අනුමත වෙන දේවල් සාධාරණ විවාහ මනුෂ්‍යයෙක් අනුමත වෙන දේවල් අපි මේකට කියනවා සිංහලෙන්
අපිට ඉංග්‍රීසියෙන් අපි මේකට කියනවා ethical කියලා. ethical. අංකයක කියන වාචක අවන්ත කම අවන්ත කම ඒ කියන්නේ සෑම සාමාජිකයක්ම එකිනෙක මාරවන්තව කටයුතු කරන මාරවන්තව කියන්නේ හරි පොරොබොරු වංචා නැතුව ඒගොල්ලෝ අවංකව සේවය කරනවා ව්‍යාපාරයේ සුභසිද්ධිය සඳහා. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම ඒකින සමාජිකයන් අවංකවම තමයි සෑම කටයුත්තක්ම සිදු කරන්නේ. ඇයි එහෙම කියන්නේ? මොන කිව්වා ස්වයං උපකාර කරන්නේ කියලා. මොනවදදෙන්ද? ව්‍යාපාරයේ පැත්තෙන්. ස්වයං උපකාර කරන්නේ ව්‍යාපාරයේ පැත්තෙන්. එහෙනම් ව්‍යාපාරයේ ව්‍යාපාරයෙන් අපි මොනවද කරගන්නේ? මොනවද කරගන්නේ? ව්‍යාපාරයේ පැත්තෙන් අපි ගන්නා දරුවෝ මොකක්ද? ව්‍යාපාරයේ කැමති නම් අපිට උපකාර කරන්න අපි කැමති ව්‍යාපාරයක් කරන්න. ප්‍රශ්නයක් නැහැ. ඒක සමාජිකයන්ට අයිතියක් වගේ එකක්. එතකොට දරුවෝ ඒගොල්ලෝ ගන්නව නම් ඒගොල්ලෝ අපිට උදව් කරනවා නම් එහෙනම් අපි උදව් ඉල්ලන්නත් ඕනේ. එහෙනම් අපි දේවල් ඉල්ලන්නත් ඕනේ අපේ තියෙන ආත්ම චේතනාව. එහෙම නැතුව අපිට ඉතිමතා මෙහෙමයි කියලා හරියන්නේ දෙනවා. සරලව කිව්වොත් එහෙම සෑම සමාජිකයන්ගේම කටයුතු එකිනෙකට විනිවිද භාවයෙන් කටයුතු කරන්න ඕනේ. ඉගෙන ඔයා කැසියර් නම් ඉන්නේ වාගේ යම් තමක සමෝපකාරයෙන් දාන දෙනවා ඔයගොල්ලෝ පොඩි වෙළඳසැලක් ඒක වෙළඳසැලේ වා සමාජිකයෙක් සමුපකාර සමාජිකයේ වා කැසියර්ට ඉන්නේ. එතකොට වා තමයි දන්නේ ව්‍යාපාරයෙන් කොච්චර ආදායම් ලැබෙනවද කියලා. එතකොට ඔයා තනියෙන් ව්‍යාපාරයක ඉන්නකොට අනිත් සමාජිකය වෙළඳරක ඉන්නකොට ඔයා කරන දේවල් වාට ලැබෙන ආදායම ඔයා යටිමටි දාන්නත් බෑ. වාට ලැබෙන ආදායම වාර්තා කරලා අනිත් සමාජිකයන්ට ඕන වෙලාවක බලන්න පුළුවන් හැකියාවක් මේ සමූපාකාරයේ තිබෙනවා. ඒ කියන්නේ සමූපාකාර ක්‍රියාවලිය එකිනෙකට සෑම දෙයක්ම විනිවිද භාවයේ යෙදවටි. ඔයා ආදායම් කරත් ඒක ආදායම් කොච්චර හරියට කරන්නේ කොච්චර ආදායම් කරාද කියන එක විනිවිද භාවයෙන් කරන්න ඕන. ඊළඟට තමයි ඔයා වේදම් කරා නම් මම ඔච්චර මොනවානේ වේදම් කරාද මම මොනවද වේදම් කරේ ඒ වේදම් කරේ මොන හේතුවක් නිසාද ඒවට නිමෙච්චරයි මෙහෙම මෙච්චරක් වේදම් වුණා මෙච්චර කාල පරාසයක් ගියා ඒ හැමදේම ඉගෙන එකට විවෘත වෙන්න ඕන. වාඩ හිත වේදන දේවල් මෙතන කරන්න යන්න බෑ. ඔබ්ජෙක්ට් එක මතින් හදේම අපිට කරන්න බෑ. අනමයි සරල බව විවෘතභාවය කියන කියන්නේ. හරි නියම වේලවට සමාජ වගකීම සමාජ වගකීම සමාජ වගකීම
සමාජවගේ කියීම කියල දැරකෝ සමාජයට ්‍යාපාරයක් වසේ නැතා සමූපාකාරය දේ සමාජයට සමස්ස සමාජයටම වද ලැබෙන්න්න ඕන දේපාලතික දේවි කියරම කරන එෙනවත් සාමාජිකයන්ගේ සුදසිට උපිසා කියලා සියල හැම තියෙන හැම දේම කරන්න යන්න හොදන ඔයාගේ මේ සමූපාකාර කියන ව්‍යාපාරේ සමාජයට ඇතිවන බලපෑම අහිතකර බලපෑම බලපෑම කවුලක් නැහැ කියමු අහිතකර බලපෑම අවම වෙන පරිදි කියන්නේ අහිතකර බලපෑම ඇති නොවන පරිදි කටයුතු කරන්න ඕනේ ඒ කියන්නේ සමාජයට ප්‍රාණ හොඳ දෙයක් වෙන්න ඕන සමූපාකාර කියන ප්‍රති සමාජ වගකීම් කියන්නේ ඒ වගකීම් සමාජයට වෙන්න ඕන හොඳ දේවල් ටික එයාකාරයෙන් පිටු කරන්න ඕන. තේරුණාද? ඉතින් යාමත් මාත් ඉතින් කිව්වද? කන්නේ කියන්නේ. සැලකිලිමත් වීම. අන්‍යයන් ගැන සැලකිලිමත් වීම. දැමි කතා කරා දැමි කතා කරා අගනාගම් ගැන කතා කරා ව්‍යාපාරයේ ගැඹුරින් කතා කරා සමාජ ධර්ම ගැන කතා කරා අපි ඊළඟට ලියවන්න දරුවෝ සමෝපාකාරයක තීන රාජ්‍ය සමෝපාකාරයක තීන රාජ්‍ය දැන්ට ළමයිට ආය ප්‍රශ්නයටෙනවා තද සමෝපාදකාවගේ අගරාගකයටද අනි ප්‍රියාපාලනට දැකිය නොහැකි දිවන්න නේද අයි මේ සමෝපාකාරයක ලක්ෂණයට අයිට අදා කරන්නේ හරි ද සමෝපාකාර ලක්ෂණයට කතා කරගන්නරු අනිප්‍රියාපාලනයට සාපේක්ෂව කරන දේවල් මේ ව්‍යාපාරයේ තියෙන වෙනම සුවිශේෂී ලක්ෂණ ගැන කතා කරනු මෙන්න මෙතනදී ඒ වගේම තමයි අනිත්‍යාත්මකවලම තියෙන මෙන්න මේ මේ ව්‍යාපාරයේ ටිකක් වෙනස් කියා වෙන දේවලු මෙතනදී කතා කරනවා සරලම උදාහරණයක් ගැන කිව්වොත් එහෙම සමූපාකාරය ව්‍යාපාරිකය පිළිබඳව මෙතනදී කතා කරනවා අනිත්‍යාත්මකවල ව්‍යාපාරිකය පිළිබඳව කතා කරනවා සමාගම් සමාගම් පනදේ අව්‍යාපාර හෝ ව්‍යාපාර පනදේ
ව්‍යාපාරණා මාඥාපරණේ අනිකුත් දේ ව්‍යාපාරණා මාඥාපරණේ ඕම මේ කතා කරා. එතකොට මෙන්න මෙතනදී තේරි කියනවා මේ කතා කරනවා ලක්ෂණ එතනදී මේ ව්‍යාපාර ලියාපදින් කියන ලක්ෂණේ තිබා. මෙතනදී ව්‍යාපාර ලියාපදින් කියන ලක්ෂණේ තියෙනවා. හැබැයි එතනට සාපේක්ෂව මෙතන සමූහාකාරයෙන් විතරක් වෙනස් වෙන ලක්ෂණේ වෙනස් වෙච්ච ලියාපදින් කරන්න ඕන වෙනම ආයතනයක් තියෙනවා. ඔබ තමයි මම කතා කරන්නේ. ඔබ තමයි සරලව කියොත් කරන්නේ. හරි. ලියමු. ලියන්න කේක. පෞද්ගලික අංශයේ ව්‍යාපාරයකි. පෞද්ගලික අංශයේ ව්‍යාපාරයකි. පෞද්ගලිකංශයේ ව්‍යාපාරයේ ව්‍යාපාරයකි. අංක දෙක අංක දෙක දෙවන එක තමයි විරුද්ධ සාමාජිකත්වය. සාමාජිකත්වය විරුද්ධ සාමාජිකත්වය අසාධාරණ අසාධාරණ ගමන් මොකදද අසාධාරණ 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 වෙනස්කම් නොමැති අසාධාරණ වෙනස්කම් නොමැති ඕනෑම තත්ත්වයක් උඩ සාධාරණ වෙනස් ඔන්න පොදුවේ මේ සමාජිකත්වයේ ලබාගත හැකියි. ඉස්තරාන කියන කවදාවත් මුලේ පැටලුණා නේ. මෙතනදි කියන්නේ හරි සරල දෙයක්. මෙතනදි කියන්න දරුවෝ මෙච්චරයි. අසාධාරණ වෙනස්කම් නොමැති. ඒ කියන දරුවෝ ඉස්සර ගායතර තිබ්බා ජාති කුල මල ભેද කියලා. ජාතිය කුලය මලය කියලා ප්‍රධාන කොටස් කීපයකට මේන් කරනවා. දරුවෝ අන්න ඒ වගේ දේවල් මත පදිති කියලා නෙවෙයි. හැබැයි ඔයා උසාවියක වැරදිකාරයේ පෙරලා තියෙනවනම් සමලෝක කිව්වොත් එහෙම ආ මූල්‍ය වංචාවකට වැරදිකාරයේ කියලා උසාවියකින් ඔප්පු වෙලා තියෙනවනම් ඔයා වෙන නඩුවකට වැරදි කරුවොත් වේවා වෙනත් අපරාධම වේවා වංචා දූෂණම වේවා අනිත් වෙන දේකට වැරදිකරුවෙක් වෙලා තියෙනවනම් ව්‍යාපාරික
අධිකරණය හෝ වෙනත් ඕනෑම තැනක ඔයාව සාමාජිකය කරගත්ත ගත්තේ නෑ කියලා ඔයාට කේස් අදින්න බෑ මෙතන. ඇයි ඒ? ඔයාට සාධාරණ හේතුවක් තියෙනවා. ඔයාම නෙවෙයි ඒ අදාළ පුද්ගලයාව මොනවාද සාමාජිකය කරගන්නේ නැතුවේ. සරලව කිව්වොත් එහෙම ඔයා අපරාධ කර්මය කියලා ඔප්පු වෙලා තියෙනකොට ඔයා ගිහිල්ලා මොනවාද සමූහවාදයකට අයදුම්පත් කරලා ඔයාව අයින් කරයි කියලා වාඩ කියන්න බෑ කිසිම තැනක. මේක විවෘත සමාජිකත්වයක් තියෙන ඕන මනුස්සයෙක්ට එන්න පුළුවන් කියලා. එහෙම වෙන්න බෑ. ඔයාට සාධාරණ හේතුවක් තියෙනවා ඔයාව ව්‍යාපාරයට ගන්නෙ නැති. ඔයා සාධාරණ හේතුවක් තියෙනවා. නමුත් යාළුවෝ එහෙම සාධාරණ හේතුවක් නැතුව ව්‍යාපාරයට එන්න කියලා එන්න එපා කියනවා කෙනෙක්. එන්න හදා තියෙන දෙන්නේ නැත්තම්. කුලය, මලය, ආදායම් මට්ටම ඔය වගේ දෙකලු සුදු යන්න බිනේ. ඔය මොකද ඔය වගේ දේවල් මත ව්‍යාපෘත දෙන්න හදනකොට ඒ එන්න හදනකොට වලක් වෙනවා. වාද එහෙම කරන්න බෑ. ව්‍යාපාරයට එහෙම කරන්න බෑ. ඔය අරගන්න බෑ කියලා එළවල දාන්න බෑ. දැන් අද සම්මෝගයන්න ඕන. අපි කියනවා ඊළඟට සෑම සාමාජිකයෙකුටම එක්කන්තයක් හිමිවීම සෑම සාමාජිකයෙකුටම එක් ඡන්දයක්. එක් ඡන්දයක් හිමිවීම එක ඡන්දයක් ඉදිරියේම එක ඡන්දයක් තියෙනවාට වා කෝඩියක් ආයේ කෝඩි දෙකක් තුනක් හතරක් 10ක් 15ක් 100ක් 200ක් ආයේ කියන එකට වැඩක් නැහැ. වාට තියෙන එකයි ඡන්දයක්. දැන් මේක බලන්න කියන්න. දැන් ආයෝජිතකට දායක මුදල් ඕවෝ අනිත් එක නේද? නෑ, ඒක වරහන්න කියලා කියන්නේ. ආ. වරහන්නේ. දායකත්ව මුදලව. ලබා දෙන සේවාව පිළිබඳව ලබා දෙන ඔයා ව්‍යාපාරයේ වැඩ කරනවා කියන වාට වැඩි දෙයක් තමයි වෙන්නේ නේ. ලබා දෙන සේවාව පිළිබඳව තකීමක් සිදු නොකරයි. තකීමක් සිදු නොකරයි. පොටාස් වල කොටසකගේ රුපියල් 100යි
देखिए वराना जो लिया कर रो प्रोडक्शन का भी रुपया सीजीआई ठीक रुपया सी है रुपया सी है ठीक है रुपया दहाया के बाद लबा के इतनी मुद्दा है वाला बाकी नहीं इतनी मुद्दा है ठीक है इतनी मुद्दा है वसरा तुला के भी एक दोई इतनी मुद्दा है वसरा तुला के भी एक दोई अरे जरूर एक बार धन्ना बयागरा का रुपया सी क्या आप परेशान करने वाला रुपया सी क्या के बोले सर पावदा कोमा उना रुपया सी है माय वागा ने पड़ास जाने वाली जगह ने पूरा पास्तियाँ ने है तथा पड़ास का के एंड रुपया सी है मैंने मेनी साहब तेरे समारे ना ना ओवर ना ओलो सर ये लोग राष्ट्र ना आना बोलवा ලක්දම ලාභයක් නොමැති කොටසක් වී නොවන්නේ කුමක්ද? හරිද? ලාක්දම ලාභයක් නොමැති කොටසක් වෙන්නේ කුමක්ද කියලා. ඒකෙදී අංක 1 ප්‍රධාන වශයෙන්ම දරුවෝ අයිති වෙන්නේ අංක 1 මොනවාද? සමූපාකාරවල කොටස. ඇයි ඒ? සමූපාකාරවල කොටස ගගේ අජ්ජිගේ දා සී දවසල රුපියල් 100යි සියයක දවසල රුපියල් 100යි ඔගලගේ අම්මලගේ දවසල රුපියල් 100යි ඔගලගේ කාලේ රුපියල් 100යි ඔගලගේ ඉස්සරහා නාග දෙයින කාලේ රුපියල් 100යි ඒ අගයන් වෙනස් වෙන්නේ නැහැ සර් ඉතින් එහෙම දුක්බර හොදන්නේ නැහැ ප්‍රධාන හේතුව තමයි දන්නු සමූහ වල ව්‍යාපාරයේ එහෙම වුණොත් තරගකාරී ලාභය මත පදනම් වෙලාම දුවන ව්‍යාපාරයක් බවට පත් වෙනවා මොකද ඉන්න කොටස් කරුවන්ට බලන්නේ ඉන්න කොටස් කරුවන්ට ඒගොල්ලන්ගේ ව්‍යාපාරය පිළිබඳව නැත්නම් ආගේ ව්‍යාපාරයේ දැඩි ලාභදායීත්වය මත අරගෙන සමාජ සුභ සාධනීයකට පැත්තකට ගිහිල්ලා සාමාජිකයන්ගේ සුභ සාධනයක් පැත්තකට ගිහිල්ලා ඔය ධර්මදේව පැත්තකට ගිහිල්ලා ලාභය මත අනුකූල කරගෙන මේ නට පටන් ගන්නවා. ඒක නට පටන් ගන්නවා. එහෙම වුණා දරුවෝ මේ අවිවිය කතා කරන සමාජිකයන්ගේ සුබ සාධනය මත වෙලා අඩිය දෙකෙන් ව්‍යාපාරයේ පැත්තකට ගියා. එහෙම වෙන්නේ නේ ඊට පස්සේ ලාභය මත පදනම් කරලා දුරට පටන් ගන්නවා. තේරුණාද? එන්නේ ප්‍රාර්ථනා අපි අවශ්‍ය කරන තමයි නැත්නම් ඔයලා අදින ආරෝ වෙනත් ලාභය ඉපීමේ ක්‍රම අවශ්‍ය කරන තමයි මෙන්න මේ ප්‍රාර්ථනාවේ තියෙන කොටසයි කියන්නේ. ප්‍රාර්ථනා ලාභය කියන කොටසයි කියලා දන්නවා. සමයි. හරි අපි ලියමු ඊළඟට. අපි ලියමු ඊළඟට. සාමාජිකයන්ගේ සුබ සාධනය මතලව සාමාජිකයන්ගේ සුබ සාධනය මත
අවශ්‍යතාවය යුක්තව බොදු අවශ්‍යතාවගේ යුක්තව සාමාජික පොදු අවශ්‍යතාවය යුක්තව කටයුතු කිරීම කටයුතු කිරීම කටයුතු කිරීම යෙලියද රාසනා ගෙවිලු රාසනා ගෙවිලු ආයතන ගෙවි යුතු පොලිම මට්ටම සීමා සහිත වීම නැත්නම් සීමාවක් තිබීම පොලිම මට්ටම සීමාවක් තිබීම ආයතන ගෙවි යුතු පොලිම මට්ටම සීමාවක් තිබීම අර යන්න උපයන සියලු මාත්‍රිකය උපයන සියලු මාත්‍රිකය උපයන සියලු මාත්‍රිකය ඒ ගායකද නැත්තම් අරගේ වරහන්ද ඊළඟට උපයන සියලු මාත්‍රිකය ආර්ථික රැකියාව ආර්ථික රැකියාව එහෙම නැතුව අපි කියනවා ආර්ථික රැකියාව එවනතරම් අපි කියනවා අනුග්‍රහක අනුග්‍රහක ප්‍රතිජීවනාව අනුග්‍රහක ප්‍රතිජීවනාව මත මත
ආර්ථික නැත්නම් අතිරික්ත ආර්ථික ලැබියා වෙනම තුන තරුණා ප්‍රතිදීම මත බෙදා දෙයි. මොකක්ද තරුණා කියන්නේ? මොනවද මේ කියන්නේ? ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම දැන් ඔබලට සමාගම් කරන ගේන ලාභ අරමුණු කරන නුකන් ව්‍යාපාර සංවිධානය කියලා ගිණුම් හදනවා. ඔන්න ගිණුම් වල කතා කරන්නේ මෙතන සමූපාකාර සමිති සමාගම් වල ගිණුම් තමයි ඉව කතා කරන්නේ සරලව කිව්වොත්. ඒකෙදි අපිට කිසිම තැනක ලාභය කියන එකක් සඳහන් කරන්න දෙන්නේ නැහැ. ලාභය කියන එකක් සඳහන් කරන්න දෙන්නේ නැහැ. දෙන එකම හොඳ එකම දේ තමයි දරමු. දෙන ප්‍රධානම දේ තමයි මොකක්ද? දෙන අතිරික්ත වූ ඌණතාවය. මොකක්ද? අතිරික්ත වූ ඌණතාවය සංජිත කියනකොට කියන එක නේද? ඔබනේ ලියන්නේ නේ? ලාභ ලාභ ගිණුමක් හැදුවොත් අතිරික්ත වූ ඌණතාවය සංජිත කියනකොට කියන්නේ නේද? එතකොට දරුවෝ මෙන්න මේ අතිරික්ත කියන්නේ කතා කරන සරල භාෂාවෙන් කතා කරන ලාභය. හැබැයි අපි ලාභාරම්භ කරන උගත් ක්‍රියාවලියට අයිති වෙන සමූපකාරයේ කියන කොටස නිසා අපි ලාභය කියන එක මෙතනදී විග්‍රහ කරන්නේ නැහැ. නැත්නම් ලාභය කියන එක භාවිතා කරන්නේ නැහැ. අපි මෙතනදී භාවිතා කරන ප්‍රධානම දේ තමයි කරුවෝ අතිරික්ත කියන එක. පාඩුව කියන එක මෙතනදී භාවිතා කරන්නේ නැහැ. අපි මෙතනදී කතා කරන්නේ ඕනතාවය කියලා. මේ ලාභය අතිරිත ඉතින් රුපියල් ලක්ෂය ඉතා සාම්ප්‍රතිකයේ A B C D E කියන කොටස් හදා. එයා අලකන තියන සමූපාකාරයේ සමූපාකාරයේ කරන් තියන රුපියල් 40,000යි 20,000යි 10,000යි 15,000යි 15,000යි. හරිද? සමූපකාරයෙන් අරන් තියෙනවා බල මෙච්ච මෙහෙම ප්‍රමාණයක්. ඉතින් මේ සමාජිකයන් අරගෙන තියෙන ප්‍රමාණය. සමාජිකයන් මෙච්ච ප්‍රමාණයක් අරන් තියෙනවා.
එක 250 එක වුණා 400 වුණා මේ වහන්න කිසද්ද මොනට කිසද්ද තමයි ඒ වහන්න කිසද්ද වෙන්නේ වශයෙන් කිසිම දකට ආවේනික සද්දයක් නෑ ඒ වුණේ කිසිම දානක වෙන සද්දයක් නෑ මොනට කරම ආවේනික සද්දයක් හරි දැන් හරි මෙහා සම්පූර්ණ වාරය කියන එක දැන් ලාභයේ රුපියල් 10000යි ඒ ලක්ෂයයි ඒ ලක්ෂය හැදিলা කියන්නේ මෙන්න මේ මිනිස්සුන්ට කියන්නේ A B C D E කියන මේක මේ සාමාජිකයන් පස් දෙනා එකතු වෙලා සහ තවත් වෙන ව්‍යාපාරික වෙනත් කට්ටිය එකතු වෙලා තමයි මේ අතන ලාභය හැදෙන්නේ. එතකොට සාමාන්‍ය මිනිස්සු පදින පොළවෙන සම්පේක්ෂක ඒ සාමාජිකයන් කරන දේ වල තියෙන වෙනම රොක්ට් දෙන්න. සමෝභාවාරෝ. හරිද? ඒනවසේ වස පරසන්නදී මම බලනවා කොච්චර ප්‍රමාණයක් සමෝභාවාරයක් අපි පරිපාලන තියෙනවා. ඒ සියයට සමාන කරලා අපේ තියෙන ලාභය කොච්චරද 1000යි එතකොට ලක්ෂයේ ඒ කියන බුද්ධලයාට අම් වෙන කොටස වෙන්නේ එයාගේ 100 පර්සන්ටේජ් එකක් එයා තමයි යනවා කියන්නේ ඒ කියන බුද්ධලයාට වර්ෂ අවසානයේදී රුපියල් 40000ක මුදලක් හම්බ වෙනවා ඇයි එහෙම වෙන්නේ ඒ කියන බුද්ධලයා මේ ලක්ෂණය දෙන්නේ 140ක දායකත්වයක් ලබා දී. මේ කියන පුද්ගලයාට හම්බ වෙනවා රුපියල් 20000ක් හේතුව වෙන්නේ මේ ලක්ෂණය දෙන්න මේ කියන පුද්ගලයා 120ක දායකත්වයක් ලබා දෙන. තීත්‍යමයි ඊත්‍යමයි පුත්‍යම. ඒ BCD කියන කොටස් හපහම එක එක විදිහට තමයි එතකොට ඊ කියන පුද්ගලයාට සමස්ත ලාභයෙන් අම්මනේ 115 කොටස ලක්ෂයයි සමස්ත ආදායය හම්බෙන කොටස රුපියල් 15000යි හරි අපි ලියනවා ඊළඟට කියන්න අපි ඊළඟට කියන්න මේක යටදී කියන්න එනම් කාල පරිච්ඡේදය තුළ එනම් කාල පරිච්ඡේදය තුළ පාපරිච්ඡේදය තුළ සමාජිකයන් සමූපාකාරය සමග ධන දෙනුම අනුපාදයට සමූපාකාරය තුළ ධන දෙනුම අනුපාදයට සමෝභාවාරය අතිරිතය සමෝභාවාරය අතිරිතය සමාජිකයන් අතරේ බෙදා දෙයි සමාජිකයන් අතරේ බෙදා හරි දැන් බෙදා දෙයි
ලියන්න හා ලියන්න අපි හරි අපි ලියන යුතුයි සමෝභාරයේ ලක්ෂණය දැන් ලියනවා මම සමෝභාර ජාත්‍යන්තර ප්‍රතිපත්ති දේවක් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති කියන කොටස ප්‍රතිපත්ති උපාහාරයේ ප්‍රතිපත්ති අංකයක මේ පාඩේක කියන මේ තවදුරටත් දැන් ලියන්න ලියන්න 1744 ආයි කියලා කැඩි කැඩි එනවා 1844 එංගලන්තයේ ආරම්භ වූ ඉතරතේ ආරම්භ වූ සමූහාකාර ව්‍යාපාරය උපාකාර ව්‍යාපාරය යදේතර සමූපාකාර සංවිධානය වගේ යදේතර සමූපාකාර සංවිධානය වගේ යදේතර සමූපාකාර සංවිධානය වගේ
සමූහාකාර ප්‍රතිපත්ති සමූහාකාර ප්‍රතිපත්ති එලි දැක්විය स्वेच्छा निधार सामाजिक अध्याय दिया नहीं जा रहा है ठीक है नौना के लिए टेंट नहीं किया बड़ा कारण नहीं था इन्हें मनुष्य को आयत करना नहीं था साधारण एक बार ना दो ඒ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානය. ඒ කියන්නේ ඔයා මේ සමූහාකාරය වාගේ පෞද්ගලික දේවල් සඳහා ඒ කියන්නේ හිතන ඔය දැන් ඔයාගේ ඡන්ද වැඩ කටයුතු වලට පක්ෂයක් අරමුණු කරගෙන නැත්නම් කවුරුහරි සංවිධානයක් මෙහෙමන එකක් දෙන්න බෑ. සරලව කිව්වොත් මේක ස්වාධීන අයද නියාමනය කරන්න පුළුවන් නමුත් හැමදේම වෙන්නේ සාමාජිකයන්ගේ සාමාජිකයන්ට මෙච්චර ප්‍රමාණයක් අපි දීලා දෙන්නේ දෙන්න සාමාජික ආර්ථික සහභාගිත්වය සාමාජික ආර්ථික
और वे सामाजिक आर्थिक सामाजिक धर्म में है भाई सरलवादी बोल धर्म को समूह पर समिति के प्रावधान है सामाजिक और साधारण दायित्व भी है तो ये बात का ये नहीं कहते बड़े विस्तार ना साधारण भाई सामाजिक दायित्व में हमें देखा साधार नायुरी मुगल से अच्छा दाएं कान लिए अमर प्रार्थना प्रार्थना ఏమైనా సామాజిక ముద్దలు సదా సామాజిక ముద్దలట అమ్మ ప్రార్థన ఏమైనా సామాజిక ముద్దలట बढ़िया गेवन नहीं ना बढ़िया गेवन नहीं ना बढ़िया गेवन नहीं ना यह सीमित प्रमाण है क्रिया युक्ति यह सीमित प्रमाण है क्रिया युक्ति यह सीमित प्रमाण है क्रिया युक्ति ඉරහළ එකම සමාජාලියන අතිරිත්‍ය සමාජිකයන් අතරේ බෙදී බෙදා හැරිය යුතුයි අතිරිත්‍ය සමාජිකයන් අතරේ බෙදා හැරිය යුතුයි ये ना हाथ रेडी है क्या हाथ रेडी है क्या स्वाइनी बावे के सामान इधर से स्वाइनी बावे सामान स्वाइनी बावे सामान निदान से साइडी बावे सा निदान से साइडी बावे सा निदान से ये समितिया पालने करने समितिया पालने करने समितिया पालने करने
සමිතියේ සිටින සමිතියේ සිටින සමිතිය පාලනය කරන්නේ සමිතියේ සිටින සාමාජිකයන් පමණි. සාමාජිකයන් විසින්ම පමණි. විසින්ම පමණි කියන එක බරපතලයි. සාමාජිකයන් විසින්ම පමණි. හරි. මේ බාර ඔබලාගේ ව්‍යාපාර සංවිධානයේ කියන ප්‍රශ්නයට අහයි සමෝපාකාරයේ පෝෂණ ප්‍රතිපත්ති වලට අනුකූලවද ලංකාවේ සමෝපාකාර ව්‍යාපාර එහෙම නැති උත්තරාවේ සමූපාකාර කියන කොටසට සමූපාකාර කියන කොටසට මෙන්න මේ රජයේ බලපෑම නැත්නම් දේශපාලනයේ බලපෑම කෙබඳු වන්නේද කියලා අහනවා. හේතුම වෙන්නේ දරුවෝ. ලංකාවේ ගොඩක් සමූපාකාර සමිතී සියලු බලගාන පාලනය කරන්නේ බෞද්ධ ප්‍රමාණයක් නේද? බෞද්ධ ප්‍රමාණයක් මත මොකද සමූපකාරවක් කියන්නේ? සමූපකාර සමිතිය බෞද්ධ ප්‍රමාණය පාලනය කරන දේශපාලන පක්ෂ. දේශපාලන පක්ෂ. ලංකාවේ හෝ ලෝකෙ හෝ වේවා කිසිදු ආකාරයකට එහෙම කරන්න බෑ. ඔබ තේරෙනවා කොමලොන්ට නිවුස් බලුවාම මොනවද වීරගලියේ සමූපාකාර ඡන්දය අවල් මිනිස්ය දිනුමයි කියන්නේ. ඔය සනා ප්‍රතිශාන්ත කියනවා කියන මොන සමූපාකාර ඡන්ද කරනවද? උත්තර මේ හැමදාම සමූපාකාර ඡන්ද දෙන්නේ පොදු ජන පෙරමුණ. හරිද? යම් කතාවල කෙලින්ම කියනවා. මම කියන ගොඩක් අය යාමල් මිනිස්ය කාට මේ කතාව කෙලින්ම කියනවා. ගොඩක් ඔය දෙමරේ වරදිස්ස මහරා අපි දකුණ පැත්තනම් කියන්නේ නැතිබුල නගරෙන්න ඔය දෙමරේ වරදිස්ස මහරා පැත්තට යනකොට 100ට පරමාණු තියෙන ජීවිපි එක නැත්නම් මාලිම දෙමර එහෙම බලන්න බෑ. සමූපාකාරයේ ග්‍රාමනරු කිසිම විදියකට දේශපාලඥයෙකු රජය හෝ වේවා කිසිදු විදියකට ඉනි ගන්න බෑ. නියාමනය කරන්න පුළුවන්. කරන්න මොනවද? කරන්න වැරදි මොනවද කියලා කියන්න පුළුවන්. නමුත් අර ලංකාවේ තියෙද්දි එහෙම නෙවෙයි. ඒ ක්‍රියාත්මක වෙන්නේ සියෙන් ගොඩක් බලගානම් දේශපාලන ප්‍රතිපල. ඇයි සමූපාකාර ජාතික බලම ජාතික කරේ එන්නේම දේශපාලන පක්ෂවලින් තමයි ඒක තරඟ කරන්නේ. නැතෝ සමාජිකයන් වශයෙන් නෙවෙයි. බලන්න සම්ප්‍රකාර ඡන්දයක් තිබ්බ ලොකු ඡන්දයක් තිබ්බ සම්ප්‍රකාර වල 90% බලගණන් වල ඉන්න දේශපාලන පක්ෂ වල කණ්ඩායම් හදා. හරි එහෙම කරන්න බෑ. ඒකෝර ඕලන්න ප්‍රශ්නයක් ගැවුවෝ සමූපකාර වල දේශපාලන පත්ති ඇති වෙන බලපෑම තමයි ප්‍රධාන වශයෙන් තමයි සමූපකාර ඡන්ද මාත්‍රනේ දේශපාලන නම්බර පොදු ජන පෙරමුණ කියයි පාලිමාව කිය සමගි ජනපය වේගය කියයි සජාතික පක්ෂ කියයි වාගිය බලන්න ඕන කියන පොදු එහෙම කරන්න බෑ. කරන්න ඕන ප්‍රධාන දේ තමයි කරන්න ඕන දේ තමයි එහෙම සොරාදීන එකක් නැහැ. එහෙම අතපත ගන්න බෑ. සොයරී සහ නිදහස් වෙලා දාමත් තමයි නැත්නම් සොයරී සහ නිදහස් ප්‍රමුඛවාර සේනාව තමයි මෙතන ඉහිරත් වෙන්නේ. හරිද? එහෙම
Siapa జాతీయంతర కమా ఇగాయగడ ప్రాదేశీయ సమీజీ సహాయముగే కడియుతు కలయుతుయి సమూహంగార సమితి సహాయముగే కడియుతు కలయుతుయి సమూహంగార సమితి సహాయముగే కడియుతు కలయుతుయి సమాజ సుఖ సాధనయ ప్రజా పిలిపదవ ప్రజా పిలిపదవ
देशभर దేశపాలన పక్షముల నిరంతర ధారణ ముద్గల ఏంట అరుదిలియామతికి సామాజిక
වශයෙන් අවම වශයෙන් සාමාජිකයන් දහ දෙනෙකු වත් සිටිය යුතුය. අවකසේ ආරම්භයේදී ආරම්භයේදී අවකසේ ආරම්භයේදී ප්‍රාථමික හා සේරම සමිති ප්‍රාථමික හා දෙදීක වශයෙන් දෙදීක වශයෙන් ධාරිතාවය මත විශාලත්වය මත ධාරිතාවය මත විශාලත්වය මත
දෙයලිනාඩ යෝජිත අතුරු විවස්ථාවලියේ පිටපත දෙක යෝජිත අතුරු විවස්ථාවලියේ පිටපත දෙක අපි මෙතන ලියන්න දාගෙන මොකක්ද දැන්නාද ඕගොල්ලන්ට පිළිදී කර තනි තනි පිළිවෝගේ ෂෝට් නෝට් එක ගන්න පුළුවන් ඉතින් ඔය දෙකක් ගත්තොත් තනි කොටස් දෙක ෂෝට් නෝට් එක ගන්න පුළුවන් දැනගන්න මෙන්න මේ සමූහ භාගය කියන කොටස දැන් මෙතන තියෙනවා සාරුක මෙතන තියෙනවා ඔබ නාම යෝග්‍යතා වාර්තාව මේ වarne මම මෙන්න මෙතන කියන්නේ පොඩ්ඩක් මතක් උනේ දරෝ මේ දේශපාලන පක්ෂවලට ඉන්න සමාජිකයන්ට දේශපාලන මේ සමිතියේ නිරතර කරන්න බෑ කියද්දී කියන ප්‍රධානමද ඒක තමයි හරි කියන ප්‍රධානම එක තමයි දරෝ අංකේක තමයි වදන මෙතන මේ අපි මේ කතා කරන්නේ සමිතී එහෙම සමූහාකාර
දේශපාලනයෙන් වළක්වන්න ගත්ත ප්‍රධානම පියවරක් තමයි මෙන්න මේක. දේශපාලනීකරණයෙන් වළක්වන්න ගත්ත ප්‍රධාන ක්‍රියාමාර්ග තමයි මේ. එතකොට ඔයගොල්ලෝ ළමයේ තියෙන එළවලු ප්‍රශ්නයක් අහන ඔයගොල්ලන්ගේ ශ්‍රී ලංකාවේ සමිති නැත්නම් සමූහාකාර සමිති දේශපාලනීකරණය වැළැක්වීමට දරණකට ක්‍රියාමාර්ග කපනේද අංක එක ලියනවා මෙතන මොකද අංක එක ප්‍රජාතන්ත්‍රවාදී හා නිදහස් පාලනය අංක දෙක වසරක් යන තුරු හරි වසරක් යන තුරු ඡන්දය යන මෙතන ඇයි ඡන්දයක් ලම්පුනාම දේශපාලනය ඉන්නේ ගම්වලට අනේ නේ වතුර නැති කාලෙට අලි කැලේ එලි අලි කම්පුට වෙන්න එනවා නැත්නම් ඉතින් ඕකද බලන්න මේ දේශපාලනය ඔන්න ඡන්දයක් ලම්පුනාද අන්න තමයි එතුනම ඉන්නේ මල ගියන් වලටයි දාන ගියන් වලටයි බඩ ගියන් වලටයි ආච්චි ගියන් වලටයි සීය ගියන් වලටයි අත්තර පුත ගේවි තමයි රෝමයි දන්නේ නැහැ ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා සමහරවිට දේශපාලන වාසි හයිද මේක අර අත්දැකීම කියන්නේ අපේ මේ ඔය දස් දවන මේ නේ දස් ඉස්සේ ජනාධිපති වෙන දස් තමයි ඔය දස් ඉස්සේ මහමැතිවරණය දිනනකොට අපේ ගෙන මම කියන්නා අපි කියන්නේ නැත්නම්ගේ ඇය දන්නේ නැහැ මම අහලා නැහැ කියලා තියෙනවා අපි දන්නේ නැහැ කොයින් කොයින් කන්ඩක්ට් එක තියෙනවද කියලා පාර්ලිමේන්තු අපේක්ෂකයෝ විතර ආවා අට දෙනෙක් ඉඳලා මොනගේද අට දෙනෙක් ඉඳලා මොනගේද ඉතින්නේ සමහර අර ඒක නිසා තමයි ලංකාවේ සම්පූර්ණ කියන පාට් එක දේශපාලනයෙන් අයින් කරලා දාන්න හදලා ඊට පස්සේ ඊළඟ ප්‍රධාන වෙන තමයි දේශපාලන පක්ෂයට සමාජ කියන්නේ සමිතියේ නිරත කරගන්නයි ඉතිරි කරලා දාන්න දෙ. එහෙම දාන ඒකෝලියෝ ගමට ගත්තා සමාජයේ දෙකකට තියෙන ප්‍රධාන නිසා හොඳට දැන තමයි මෙන්න මේ සමුපාදනය කියන්නේ. ඒ ගොඩක් දේශපාලනඥයන්ගේ මූලාරම්භය වුණේ සමුපාදකාරී සමිතිය. සමෝපාදක සමිතියයි තමයි මට ප්‍රකට දේශපාලන දිය. හරිද? ඊට පස්සේ තමයි ඔය ගමන පාදික සභාව සමිත සභාව ඔක්කොම බලුනේ. ඊළඟ දේ තමයි ආගිය වලේක සමෝපාදක සමිතිය තමයි තමයි ඔක්කොම කඩේ කරන්න කියලා. මොකද ඒ සමෝපාදක සමිතියේ ඒ සමාජිකයන්ගේ යුතුය කඩේතු කරන නිසා සභාර සමිතිය තියෙනවා දේශපාලන පක්ෂී කර්මීය වෙච්චේ. දැන් එහෙම දේශපාලනය කරුණේ මුත්තේ ඒකම ඒ පක්ෂය ජේපී වුණොත් ඊළඟ පක්ෂය සමිති ජනපද වේගය වුණොත් ඒගොල්ලෝ මේ සමූහ ඒ සමිති කාලේ මේ සමූහ කාලේ කරන දේ තමයි මේක තමයි තනවා මෙන්න මේ එක එක සමාජ එක එක හැම කට්ටියන් දෙකම සමාන කොටනික කරන්නේ කියන එක දෙද්දි කියලා කියන දෙන්නේ දෙන්නද දෙවම ඊළඟට සමිති ලියාපදිංචි කිරීම පිණිස සමිතිය ලියාපදිංචි කිරීම පිණිස සම්මත කරන යෝජනා
ඉදිරිපත් කරමු පාසවා රැස්වීමේ පාසවා රැස්වීමේ වාර්තාවම ඒ කියන්නේ මම මෙන්න මේ ව්‍යාපාරය පූර්වාංගයේ දෙකේ යෝජනාව සම්බන්ධ කරගන්න. හරි පොඩ ඉන්න. දැන් මෙහෙමයි. දැන් අපි සාමාජිකව එකතු වෙලා මාසභා රැස්වීමක මාසභා රැස්වීමක අපි සාමාජිකව එකතු වෙනවා මාසභා රැස්වීමක කියනවා හරි. අපි සම්පූර්ණාකාර ලියාපදිංචි කරමු කියලා. අන්නේ ලියාපදිංචි කරමු කියලා යෝජනාව ඒ යෝජනාව අන්නේ ඒ යෝජනාව ඉදිරිපත් කරනවා ඒ යෝජනාව සම්බන්ධ කරගත්ත මහසභා රැස්වීම වාර්තාව. අපි කියනවා නීති පිළිවෙත් කියලා. MIE නීති පිළිවෙත් MIT පිළිවෙත්. අද නීති පිළිවෙත් කියන එක ඉස්සර මේ විදිහට කියනවා. නීති මිනිත් එක යනකොට මහසභා රැස්වීම වාර්තාව සහ ඒ මහසභා වලින් වාර්තාව ඒ මහසභා රැස්වීම කරුණාකරලා කියන සමාජිකයන්ගේ නාම ලේඛනයක් ඕනේ. දැන් එහෙම කරන්න හේතුව ළඟින් ගලවෝ. මෙන්න මේ ලියාපදිංචි කරන්නේදී අරගේ සම්පූර්ණාකාරය නියාමනය කරන්න පොඩ්ඩක් උන්න බැහැ. දැන් මම කිව්වා මෙන්න මෙතනදී සම්පූර්ණාකාරය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක් කියලා. දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ ලියාපදිංචි කරනවා කියන්නේ තවත් සමාගම රටක් ඔබක් අනේ ආයතනයක් ඇතුලේ වැඩි වෙනවා වැඩි වෙනවා. දැන් එහෙම වැඩි පිළිවෙලකට මිනිස්සු කැමතිද? අද සමාජීය මේකට කැමතිද? සමාජීය කොහොමද කැමති කරන්නේ? මොනවල සමාජීයයන්ට මේකට කැමති? කවුද මේකට කැමති ඉතිපත් කරේ? කවුද මේකට අකමැති ඉතිපත් කරේ? මේකෙදි මොනවද අපි කියුවේ? ඒ කියන්නේ මාතෘකාව ඇතුලේ මාතෘකාව යෝජනා යෝජනා අදාල් කියන හැමදේම මෙන්න මේක අතර තියෙනවා. කවුද මේ යෝජනාව ඉදිරිපත් කරේ? කවුද මේ යෝජනාවට සංවේදී ප්‍රකාශ දෙකරේ? කවුද මේ යෝජනාව ස්ථීර කරේ? මේ යෝජනාවට කොච්චර කට්ටිය කැමති වුණාද? කොච්චර කට්ටියක් අකමැති වුණාද? ඒ අකමැති මොනවද කියලද? කැමති වෙනුනද? කැමති වෙන නිසා ඒ කැමති නිසා ගත්තා නම් මේ පොන්දේසි කොහොමද තියෙනවා මේ ආසමාර ඇසීම් වාර්තා. එතකොට එහෙම වුණාම මෙන්න මේ සමාජිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ගොඩක් අය තම තම මොනවද තක්සේරු වෙනවා. ඒ මිනිස්සු කැමති කරාම තමයි මෙන්න මේක ලියාපදිංචි කරවන්නේ. එහෙම එනකොට අර ඒ සුව කැමැත්තෙන් කරපු දෙයක් නිසා කාඩක්ක දැන් මුකුත් කියන්නත් බෑ. කවුරුත් ආයේ ඒවා කියන්නේ නැහැ. ඒක නිසා තමයි ප්‍රධාන වශයෙන් මෙන්න මේ මහසභා රැස්වීම වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා කියන්නේ. සමහරයි. එහෙනම් නැත්තම් ඕගොල්ලෝ උදේ කියන්න ඇවිල්ලා ආදරෙන් මේ කියලා කියන්න පුළුවන්. අපි මේ යමදින් කියන විදිහ සාමාජිකයෙන් 10 දෙනෙක් එකතු වෙන්න ඇවිල්ලා දාන්න පුළුවන්. හැබැයි මේ එකපාරට කරන්නේ නැත්නම් ප්‍රධාන හේතුව තමයි මේක සමස්ත ගියා කියන සමස්ත සමාජිකයන් මේ ධනපතිත් මේ කරන්නේ නැද දෙයක්. ඇයි මේ සම්පූර්ණ නියමදින් කරන්න යනකොටම සමෝපකාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සමෝපකාර සම්බන්ධන අධිකාරිය ඔහොමම වෙන සෙට් එකක් මේකට එනවා. අපි සම්පූර්ණ කිව්වම නිකම් මේක නිකම් මේක සිද්දර බඩු ගඩයක් වුණාට සමෝපකාර ලියාපදිංචි කරන්නේ සමෝපකාර දෙපාර්තමේන්තුව සභාව සමෝපකාර දෙපාර්තමේන්තුව කියන්නේ සභාව සම්බන්ධ දෙපාර්තමේන්තුව සමෝපකාර කරනවා කියන එක වගේ ගොඩක් අයද මේ සමූපකාරයේ ආරම්භක සමූපකාරයේ කියලාද බලන්න. හරිද? නියාමනය කරනවා. අතපත ගන්න එන්නේ නැහැ. නියාමනය කරන එක විතරයි කරන්නේ. නීති නීති නෑ. නියාමනය කරන එක කරන්නේ. හරිද? අන්න එහෙම නියාමනය කරන්න යනකොට කට්ටිය කැමතිද? අකමැතිද? කොහොමද කැමති උනේ?
ඔන්න මේ කියන කැපිටල් ටී කියන මෙන්න මේ සරසි වාර්තාවල කියන්න වෙනවා. ඒ නිසා තමයි මේ ලියාපදිංචිය කරන්න කලින් මේ සරසි වාර්තාව ඉදිරිපත් කරන්න කියන්නේ. එහෙම අපි ඊළඟට පාසපා රැසි වාර්තාව සහ පැමිණීමේ ලේඛනය සහ අතුරු ව්‍යවස්ථා වලිය අතුරු ව්‍යවස්ථා වලිය වලදී අතුරු ව්‍යවස්ථා කියන්නේ සරලවම ගත්තු තේමන මෙන්න මේ අපේ මේ සමූහෝදාන ව්‍යාපාරයේ ව්‍යවස්ථාව අපි මොන වගේ සමූහෝදාන ව්‍යාපාරයක්ද අපි මොනවාද මේකේ කරන්නේ ව්‍යවස්ථාව මොනම රටක ව්‍යවස්ථාව තියෙන නීති නීති සම්පාදනය කර මාලාවක් තියෙනවා අන්නේ ව්‍යවස්ථාව තමයි අතර අතුරු ව්‍යවස්ථාව වලින් ඉගෙන ගන්න අතුරු ව්‍යවස්ථාව වලින් ඉගෙන හේතුව වෙන්නේ සම්මතකරගත ව්‍යවස්ථාව වලින් ප්‍රතිපිනමක් කියන මොනවද ප්‍රතිදී අතුරු ව්‍යවස්ථාව වලින් ඉගෙන ගන්න පැහැදිලි කරන්න ඕනේ වරකට ලියන්න සම්මත කරගත ව්‍යවස්ථාවේ පිටපත සම්මත කරගත ව්‍යවස්ථාවේ පිටපත සම්මත කරගත ව්‍යාපාරයේ පිටපත යටි කරගන්න ඉලෝපත්ය අස්සංකර සමාජිකය ඉලෝපත්ය අස්සංකර සමාජිකය ඉලෝපත්ය අස්සංකර සමාජිකය සාමාජික මුදල් ගෙවනු බවට සාමාජික මුදල් ගෙවූ බවට සාමාජික මුදල් ගෙවූ බවට කාරණ සභාව විසින් කාරක සභාව විසින් සමාජ මුදල් ගෙවූ බවට කාරක සභාව විසින් කාරක සභාව විසින් ලබා දෙන සහතික ඉලංගලයි සමුපාද දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවය පරිදි සමුපාද දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවය පරිදි සමිතිය දුරබැල ප්‍රදේශයක පවතින්නේ නම් සමිතිය දුරබැල ප්‍රදේශයක පවතින්නේ සමීපීය දුරබැහැර ප්‍රදේශයක පවතින
ප්‍රදේශයේ නම ඉපිනය ඉපිනය ළඟා විය හැකි මාර්ගය දක්වන සිටියමක් මාර්ගය දක්වන සකනමෙන් කියලා කිව්වොත් කොහොමද මාර්ගය දක්වන සිටියම ඔච්චරයි ඉවරයි. ලක්ෂණ යවදින් කිය කතා කරා. අද අපිට කියන අන්තිමක විලාප පොඩ්ඩක් නිසා අභෝවකාරයේ කියන පාඩ එකේ ගමසදී ඔප් කරනවා. ගමසදී එතකොට දෙකක් ඕනේ අංකයක තමයි සමූපකාර ව්‍යාපාරයක නව ප්‍රවණතාවය ගැන පොඩ්ඩක් කෝමල මට පැහැදිලි කරලා ලියලා දෙන්න. මම හිතන්න සාමාන්‍ය සරල දෙයක්. හරිද? හරි. දැන් ඉස්සර නම් සමූපකාරය තිබ්බේ කොහොමද? සමූපකාරය තිබ්බේ මෙහෙම ජයග්‍රහක් ගන්න මෙතන මුදලාලි සහායක නියන්ත්‍රණ ටිකක් ඉන්නවා. ඔහොත් මෙතනට එවිලා බඩුව කිව්වට පස්සේ මුදලාලි තුල ගිහිල්ලා හරි සායක දුර ගිහිල්ලා හරි ආස්තෙන් හරි පෙට්ටගමෙන් හරි මොකේ හරි ගබඩාවෙන් බඩු ටික අරන් එනවා. හරිද? එහෙම නෙවෙයි ඒක අම්මලගේ අම්මලගේ හර කරන්නේ. හරි ආම්බලන්න සම්පූර්ණයි කියපුවාම මෙහෙම ලෑල්ලක් ගන්නවා කියලා දැල් දැල් ගොඩක් එලානේ එහෙම තමයි තිබ්බේ සැලක් වගේ. ගහලා ඒ දැලලකට ඇවිල්ලා අපි බඩුවේ නම තියනවා මොදලාලි ඉන්නවා කැෂියර් ඉන්නවා සහායක ඩෙනිස් වැඩි කෙනෙක් ඉන්නවා අපි කියවන සහායක ඩෙනිස් කාර හරි අපි අරගෙන තුඩුව ඒ ඉන්න එක්ටිවේව දුන්නොත් ඒ ආපගෙන තුඩුවේ පදාල් බරටි කරන් දාලා කියලා මට සුබිලා දෙනවා. එහෙම තමයි ඉස්සර කරන්නේ. හැබැයි දරුවෝ අපි ඔන්නුවේ ක්‍රමයෙන් මුට්ටක් වෙනස් කරලා මේ සම්පූර්ණ කියන ක්‍රමයෙන් මුට්ටක් වෙනස් කරලා සමූහකරණයට ආවදරෝ ස්වයං සේවා වෙළඳ පොළවල්. ඔබ දන්නේ නැහැ නේ? ස්වයං සේවා වෙළඳ පොළවල් කියන්නේ ඔබ දන්නේ නැහැ. හරිද? දැන් මෙහෙම ක්‍රමයක් හැබැයි ඔබ දන්නවා. මොකද ඒක නෙමෙයි. ඔබ දන්නවා. ඔයා දුන්නා දුන්න අරය පඩුනික තමයි දුන්න ඔයා මේක පිටගෙනත් ඉන්නේ අර කියලා දාලා දෙන්න කොප්සිනි කියන එක මොකද ඉති කොප්සිනි කියන එක කාර ඉති කොප්සිනි ඉති නැත්නම් කොප්සිනි කියන
තරො ඔක්සිලි කියන්නේ සරලවම කියවොත් හරි ඒක ඔක්සිලි කීස් වගේ දෙයක් මේ ඔක්සිලි කියන එක කො කීලි කියන නියර්මෝයනේ ඕ ඔපරේෂන් ඕ ඔපරේෂන් සිටි කියන්නේ අර අභ්‍යන්තර අර නිකන් සිටි එකක් වගේ නැත්නම් නගරයක් වගේ එක සංසුන් කරන තියෙන නිසා ඕ කියන දරුවෝ සරල මිනි කො ඔපරේෂන් කියන දරුවෝ සම්පූර්ණ සම්පූර්ණ ඉංග්‍රීසි වචන තමයි ඔපරේෂන් ඔපරේෂන් තමයි කෝප් සිටි බවට පත්වෙන්නේ ඕ සී ඕ පී ඕ කෝප් සිටි බවට පත්වෙන්නේ දැන් ඉතින් කෝප් සිටි බවට පත්වෙනා නේ මේ සමෝපකාරයෙන් තමයි මේ සමෝපකාරමනේ දාපු අලවිස වාටසේම අලවිස තමයි කෝප් සිටි බවට පත්වෙන්නේ දැන් ඉස්සර නම් සමෝපකාර පඩයක් වගේ තිබ්බේ දැන් මේ ගෑනු පොඩක් වෙනස් වෙලා ඉල්ලදී ඔක්සිලි කියන්නේ හරිද දැන් ගොඩක් වෙලාවට පොලයි කහයි දම් වගේ පාඩකින් තමයි මේ ඔක්සිලි කියලා බයෝඩ් එක ගහලා තියෙන්නේ දැකලා තියෙන්නේ හරිද කොහේද කඩව කඩවද මැද්ද තියෙනවා හරිද අනන්තයක් තිබුණ මැද්ද තියෙනවා ඊට පස්සේ තව ව්‍යාපාරයේ තියෙන තවත් එකක් තමයි දරුවෝ සමූපංකාර රක්ෂණ සමූපංකාර ඉන්ධන පිරවුම් වල වගේ තවත් අපි සමෝපකාර නව ව්‍යාපාර ශේෂ්ඨ කරා යොමු වෙමු. ඉස්සර නම් කරේ බඩු විදන පොය විතරයි. දැන් සමෝපකාර රක්ෂක කෝ ඔපරේෂන් ඉන්ෂුරස්. ඔපරේෂන් ඉන්ෂුරස් කියලා ආරයි. ඔපරේටිව් ඉන්ෂුරස් සමෝපකාර රක්ෂණ සංස්ථාවලිය. ඒ ඔය සමෝපකාරයේ තියෙන එකක් තමයි ඔය. දැන් මේ සමෝපකාර විසින් ක්‍රියාත්මක කරපු ආයතනය තමයි ගොඩක් කාලවලට සමුම්බකාර ඉන්ද්‍ර පිරිවම් ගැන තියෙනවා. අයිලන්නේ කඩවද අර බෝගාලක තියෙන කො මේ සමුම්බකාර මේ ඉන්ද්‍ර පිරිවම් වල නේද? ආවද? ආදව? ඉන්ද්‍ර ආව අනේ මොකද එනවා ඒ එතකොට ඊට දාලා තියෙන්නේ ඔය සමෝපකාර සමිතියේ ඉන්න තමයි එතකොට ඉස්සරහම කරේ බරු කිප්පෙ විතර ජම්පය කියන එක විවිධ ව්‍යාපාර උදාරයට අයත් වෙලා තියෙනවා ඊට පස්සේ ඉස්සරහම බඩු එකකට භෞතික ස්ථානයකට විතරයි සීමා වෙලා තිබෙන්නේ හැබැයි දැන් ලොරි මාර්ගයේ අත බයිකත වගේ දේවල් වලින් ජග්නමාලනි ප්‍රපත්ත ජග්නමාලනි තල්දි ක්‍රියාත්මක කරනවා ඔය කෝප් සිටි මගින් නැත්නම් සමූපාකාර මගින් ඒ වගේ තමයි විද්‍යුත් ගෙවීම් ක්‍රම භාවිතයට ආව ඉස්සරහ සල්ලි විතරයි දීන ගත්තේ දැන් ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් ඊ වොලට් ටී ස්කෑන් ඔක්කොම දින ඔය සමූපාකාර දේවල් වල ඊට පස්සේ නවීන වෙනසල් ආව AC කරුපේව තියනවද ලෙස් කරන්න තියනවද ෆාමසි එකක් තියෙන ඒවත් තියන තේ ෆාමසි වයින් ස්ටෝස් ඔක්කොම තියෙන නේ හරියට අර නෙක්ස්ට් ලෙවල් එකේ බේකරි තියෙන නෙක්ස්ට් ලෙවල් එකේ සමෝපකාරයක් බවට පත් වෙනවා හරිද ඔන්නයි තමයි මොහොතේ මට ඔකලට වචනේ විස්තර කරන්න දෙන්න උදාහරණයක් කිව්වා විස්තර කරන්න කියන එක ඊළඟදී ලියන්න මම තේම හක්කුවක් එක සමෝපකාර ව්‍යාපාරයේ නව ප්‍රබලතා සමෝපකාර ව්‍යාපාරයේ නව ව්‍යාපාරය සාර්ථක වෙලා තියෙනවද ලංකාවේ දැන් හිතන්න කඩවත සෙට් එක අනිත් සෙට් එකට සාපේක්ෂව ටික වැඩි වෙලා නේ තියෙන්නේ. ඔය කඩවත කියන එක නිකන් ගඩේ පොල්ලක පොඩක් ඉක් වෙනවා වගේ අර කිස් ස්කෑන් කේඩියම් එක දෙක දෙන එක. ඒකත් ඔය සම්පූර්ණ කරන එක.
කම්පැනි වලින් දරන අයෝ සීසි බෙල් කෝසයින බෙල් කරනම ඒවා හරි පිරිසුදුයි ලස්සනයි තෙල් කුඩු ජමාවනේ මීටර් කැඩිලනේ අලුත් සෙට් විදියට වගේ තියෙන අලුත් උපකරණ කැසි ඔක්කො දෙන අලුත් කරනවා නමුත් අර උපකරණ සමූහවර කියන ඒවා එහෙම නැහැ ඒ බැලු බැලන ටික ඉන්නත් එන අවුල් වෙනවා අද ඉතින් ඔය සමූහවර ඔය ඉනි කෝප්පේ වල ගියාම සතුටස වල චීස් එක වල අමිතු සුපර් සෙට් එක වල කියපු ෆීලිං එක නැතන හැකීම අපිට එන්නේ නැහැ එක්ක කරවල ගන්න ගහන අය හිම තියෙන හැත්තම දුන්නේ කියන්නේ මොක් කරලනේ ටයිල් එක දුබුරු පාටයි සුදු පාට ටයිල් එක ඔය නිකන් පෙට්ටි වල වගේ දාලා තියෙන්නේ එදා සමහර හලාකයි සමහර රාක තියෙන ජරාව දූවිලි බැඳිලා ගන්දරවරවන්ට නිසි ආකාරව සලකන්න දන්නේ නැහැ. දැන් කුසිටියකට ගියාම අනේ සර් මට බුදු සර් කියන මේ හදාගෙන ඉන්නේ. හරි? දේනවා. දැන් ඔය සමහර කුසිටිය කියන ගාල එහෙම නේද? එහෙම නෙවෙයි මගේ. හරි? දැන් මොකක් හරි වැරද්දක් පුරු වෙලවලුවක් කරේ මොකක් හරි තිබ්බරවස බුදු සර් සමාව වෙන සර් කියලා පටන් ගන්න. හැබැයි සම්බුපාකාරයට කියලා කිව්වොත් එහෙම අල නරක් කරලා නూరు නරක් කරලා ගිල නూరు බෑක් එකේ හරි අල බෑක් එකේ හරි දමල අරගෙන සයිස් එකේදී දැන් ඊළඟ කලමනාකරණයේ දුර්වලතා ස්වාධීනත්වයේ පිළිහිනවා ගැනීම තියෙනවා රජ්‍යල් දෝෂණ වැඩි අකාර්යක්ෂමයි අය සේවක අභිප්‍රේමයක් නැහැ තාත්තිය වැඩි අකාර මේ අදුල පිළිවෙලක් නැහැ දරණ ව්‍යාපාර වල සමරිය සුදුසු ගන්න නොවත් උද්ගලයෙන් තමයි ඉන්නේ හරිද උගලෙන්යි සමාජික විශ්ින් මේකු කරලා දෙන්නේ චා ඇකවුන්ටන්ට් කෙනෙක් වුණා නම් ඕලෙව පාර දැයිල ගත්තාන ඇකවුන්ට්ස් අතට ඔය අරගෙන දන්නෙත් නෑ බර කියන්න දන්නෙත් නෑ වත්කම් දන්නෙත් නෑ ඔය ගේන දන්න. ඔය දන්න ආයෙත් කරනවා මේක දන්නුනේ මේ කියලා සල්ලි පිටුන දෙනවා නම් පිය දන්නම ඕක. දැන් ඕක තමයි සල්ලි මොකද දෙන්නේ. අන්න ඒ නිසා සමූපාකාර කියන එක දැන් එන්නේ නැහැ අභාවයට යනවා. ඔන්න ඔය ටික මම විස්තර කරලා දෙන්න ඕන. අන්න ඒක තමයි සමූපාකාරේ නම ප්‍රකටගෙන විස්තර කරන්න ඕන. දෙවෙනිය තමයි සමූපාකාරයේ තියෙන උදාහරණ සහිත විස්තර කරලා දෙන්න ඕන කියන එක තමයි මම මේ කියන්නේ. හරිද? අද කොහොමද මේ ආයෙත්
තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සභාවක් වාය. ඊළඟට සාධාරණ සභාවකට සාධාරණමය කතා කරනවා. එතිකස් කියන එක එතිකස් කියන කියනවා මේ ව්‍යාපාරයක අතීතයේදී ක්‍රියාත්මක වෙච්ච දේවල්. අවදානමය විරුද්ධභාව සමාජ මතයේ තරන්නේස අතේ පිළිබඳ සැලකීම මතේ. ඊළඟ සම්මෝහකාරයන් කියන ලක්ෂණ තමයි බෞද්ධ ව්‍යාපාරයේ විරුද්ධ සම්බන්ධියත්තේ එක්චක් එක් සමාජීය එක්චක් දෙකේ පිළියව කොටස් වල අගය වෙනස් වෙන්නේ සාමාජික සුබසාධනය අධිරේත්‍යයන් සමාජයට සමාජිකයන්ට ලබා දීම ජාතියක්ම ප්‍රතිපත්ති නාගතාලය ස්වච්ඡා නිදහස්ව ප්‍රජාතන්ත්‍රවාදී බව සමාජ අන්තර්ගතමය සර්වෝපකාර අධ්‍යයනය ලබා දීම සායෝගිතමය කටයුතු කිරීම සමාජ ප්‍රතිලාභය සමාජීය ප්‍රතිලාභය ලබා දීම ලංකාවේ ඉන්න කට්ටිය ලංකාවේ ප්‍රතිපත්ති ජනතා කාරණාවේ චොට්ටක් අපි හිතුවේ නැහැ व्यापार ये ना उत्तर का नहीं और मैं समय भी समागम ये ना पाना पिएगा ना इधर बच्चे इन्हीं टेस्ट का तीन का बोला था अरे ने इधर देखा तूने मुझे ना पाप केरा पाना बोले अरे वहाँ ने वापसी दिए ना दे लगभग साथी है बोला लगे दे में वहाँ पर अलग प्यार मारे ये ना कोई अपडेट या मत देना लगे दे को आपको अलग प्यार मारे ये ना अपडेट है देना ये बेल बुरी है ना अरे दे इका एक गेदना डाक ඒක දැන් පොඩ තරම් Facebook internet වලත් අනිවාර්යයෙන්ම වහකට පුළුවන්. මොනවා ගැටලුව තියෙනවද අද උගන්න පෙවිල? සේනේ अरे अदरक आती है राई आई बहुत